ශ්‍රී ලංකා යුදහමුදාව විසින් සිය වාර්ෂික සම්ප්‍රදායක් වශයෙන් පවත්වාගෙන යමින් අකණ්ඩව 11 වන වරටත් කොප්පරාටුන් 16ක ප්‍රමාණයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව මගින් වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර මංගල්‍ය ආලෝකමත් කිරීම සඳහා 2024 අගෝස්තු මාස පළවන දින ප්‍රධානය කළා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතා මුත්තන් ලෙස යුදහමුදා දීපති ලොතිනන් ජනරල් විකුම් ලියනගේ සහ යුදහමුදා සේවා වනිතායකගේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මහත්මියෙක් වුණා. අනතුරු යුදහමුදා දීපතිතුමන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දැල්ල මහතා හමු වී පසු ආගමික වතාවත්වලටද සහභාගී වුණා. මෙහිදී දේවඩන නිලමේතුමන් වෙත යුදහමුදා දීපතිතුමන් සහ යුදහමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් විසින් සංකේතාත්මකව කොප්පර බහර දීම සිදු කළා. ශ්‍රී දළදා මාලිගාවේ ආගමික අවශ්‍යතාවයන් සපුරාලීම අරමුණු කරගනිමින් විජේබාහු පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සහ අනිකුත් රෙජිමේන්තුවල සහයද ඇතිව මෙම කොප්පර පූජා කළා. බෙම පූජෝත්සවය සඳහා යුදහමුදාවේ අකණ්ඩ සහයෝගය වෙනුවෙන් දියවඩන නිලමිතුමන් සිය කෘතඥතාවද පළ කළා. මේ ආලෝකය ගෙන දෙන්න කොප්පරා පන්දමේ දා පටන් ගත්තා. අද වර්තමානයේදී ඒ ආලෝකය ගෙන්න දෙන්න ඔබතුමා ප්‍රමුඛ යුදහමුදාව අපිට දායකත්වය ලබා දීලා තියෙනවා. අද මොන විදුලි බිබුලු දැල්ුණත් ඔන බලක්ෂක්තියක් තුළින් ආලෝකය අපි ලබා ගත්තත් නමුත් අපිට මේ පෙරහැරේ සංස්කෘතිය විදහා දක්වන්න සහ ඒ ආලෝකය අපේ පූර්ව කතනේදී දැනුම් දුන්න විදිහට පෙරහැරේ ආලෝකය කොප්පරා පන්දමයි සුවඳ කොප්පරා පන්දමේ දැවෙන දහන දුමෙන් නැගෙන ඒ සුවඳ බවට පත් වෙලා එය පෙරහැරක ගාම්භීරත්වය සහ ආලෝකය වගේම ප්‍රෞඩත්වය ගෙන දෙන කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. එදා 2013-14 වසර මගේ මතකය අනුව කොප්පරා පූජාව මුලින්ම යුදහමුදාවෙන් ආරම්භ කළා. එදා ටොන් 4කින් ආරම්භ වුණේ. ඉතින් මම හිතන්නේ එය සුවිශේෂී කාරණයක්. දළදා මාලිගාවේ ඉතිහාසය තුළ දිහා බැලුවමත් වර්තමානයේ ඔබ විසින් සිදු කරන යුදහමුදාපතිතුමන් ප්‍රමුඛ අපේ මාණ්ඩලික ප්‍රධානතුමන් ප්‍රමුඛව මේ සිදු කරන මේ කටයුත්ත නැවතත් මතක් කරමින් ඔබට ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනාට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් මම මෙසේ නිහඬ වෙනස් ස්තුතියි. එහිදී විශේෂ සමෘද්ධියට හෝමාරුවක්ද සිදු කෙරුණා.